රොකට්ටුවේ කතාව. මුලින්ම ඉන්ධන දැවෙන හැටි බලමු. සාමාන්‍ය රොකට්ටුවක දෙපස ඇති ඝන ඉන්ධන පිරවු ටැංකියක් මීටර 26.5ක් පමණ උසක් වෙයි. මෙය රොකට්ටුවෙන් රොකට්ටුවට වෙනස් වෙයි. මේවායේ පළල මීටර 3කි. ටොන් 257ක ඉන්ධන මේවායේ අඩංගු වෙයි. එම ටොන් 257න් ටොන් 540ක තෙරපම් බලය ලබාගත හැකිය. ඒ තප්පර 130ක් ඇතුළදීය. මේවා පණ ගන්වන්නේ රොකට්ටුවක් කිලෝමීටර 60ක් ඉහළට යද්දීය. එම ඉන්ධන ටැංකි යළි යළි භාවිත කර හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ද්‍රව ඉන්ධන පිරෝ ටැංකිවල ද්‍රව හයිඩ්‍රජන් ටොන් 130ක් සහ ද්‍රව ඔක්සිජන් 130ක් යොදා ගන්නවා. අධික සිසිල් උෂ්ණත්වයක් යටතේ මේවා මෙම ටැංකිවල තැන්පත් කෙරේ. එන්ජිම ක්‍රියාත්මක වෙද්දී මෙම ඉන්ධන දහනය වන්නේ ඉහළට විදීමට තෙරපුම් බලය ලබා දෙමිනි. එය සිදුවන්නේ තප්පර 570ක් අතරෝදීය. මේ සියල්ල රොකට්ටුවෙන් රොකට්ටුවට වෙනස් වෙයි. ඒ තාක්ෂණයේ දියුණුව සමගය. ලොව පළමු දියර ඉන්ධන පුරවන ලද රොකට්ටුවක් උඩුගුවනට යවන ලද්දේ 1926 මාර්තු 16 වෙනිදාය. එහි නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ රොබර්ට් ගෝඩාඩ් ලෙස හඳුන්වන ඇමරිකාවේ රොකට් නිර්මාණකරණයේ පුරෝගාමියාය. ඔහු සාදන ලද රොකට්ටුව මීටර 12ක් තරම් උසකට ළඟා වූයේය. ඒ තප්පර 2.5ක් වැනි ඉතා කුඩා කාලයකදීය. රොකට්ටු උඩුගුවනට යවන තැන. රොකට්ටුවක් උඩුගුවනට යැවීම පෘථිවියේ සෑම තැනකම කළ නොහැක. එය සිදු කළ හැක්කේ වායුගෝලය තුනීව පවතින ස්ථානවලදීය. මහාවිද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා පැවසූ අන්දමට අප රටේ උණවටුනද රොකට්ටුවක් යැවිය හැකි ස්ථානයකි. එතුමා මෙරටට පැමිණ පදිංචි වූයේද එහෙයිනි. ඇතැම් රටවල රොකට්ටු විදින ස්ථාන කිහිපයක් ඇත. සමහර රටවල ගගන කටයුතු වෙනත් රටවල්වල සමග හවුලේ සිදු කරගන්නවා. ඇමරිකාව රොකට් උඩුගුවනට යවන්නේ කෙප් කැනවරල්. එහෙමත් නැත්නම් කැනවරල් තුඩුවෙනි. ඉන්දියාව රොකට් උඩුගුවනට යවන්නේ ශ්‍රී හරිකෝත් ගගන මධ්‍යස්ථානයේනි. රුසියාව ඒ සඳහා ඔවුන්ගේ බයිකනෝර් මධ්‍යස්ථානය යොදාගනි. පාලන මැදිරිය ගැන කතා කරොතින් උඩුගුවනට යවන ලද රොකටු පාලනය කරන්නේ පෘථිවිය ඇති පාලන මධ්‍යස්ථානයනි. ගගන මෙහෙයම් අවසන් වනතුරු සියලුම කටයුතු පාලනය කරන්නේ ඒ දේවල් නිරීක්ෂණය සහ අධීක්ෂණය කරන්නේ පාලන මධ්‍යස්ථානයනි. ඒ රොකට්ටුවේ නිකුත්වන සංඥා ඇසුරණි. අතීතයේ රේඩියෝ සංඥා මේ සඳහා භාවිතා කෙරුණි. ඇමරිකාවේ නාසා ආයතනයේ ගගන කටයුතු පාලනය කරන්නේ හොන්ස්ටන්හි පිහිටා ඇති ගගන පාලන මැදිරියනි. ඔකට තම මෙතින් දැකගත හැකි අතීතයේ සිට අද දක්වා රොකට් තාක්ෂණය දියුණුවත් සමග නිර්මාණය වූ රොකට් හා ෂටල් යානා සෙට් එකක්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා නම් මතක් කළා සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්න එපා. මතක් කළා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මොකද බෙල් අයිකන් එක ක්ලික් කරොත් තමයි අපි වීඩියෝ එක අප්ලෝඩ් කරපු ක්ෂණික ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එන්නේ. තම්ස් අප් එකකුත් දෙන්න ඒකත් අපිට වැදගත් වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. අපි තවත් අලුත්ම වීඩියෝකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.